දැන් ඔය දීලා තියෙන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරුන්ගේ තියෙන ඒකාධිකාරයක්වත් බිඳ ගන්න බැරුව ඕකවත් පාලනය කරගන්න බැරි මහජන උපයෝගිතා කොමිසමකට පුළුවන් ද අනිත් දෙකක් දීලා පාලනය කරන්න. හරි. දැන් පාලනය කරනවා කියලා කියන්නේ මෙහෙමයි. දැන් කළමනාකරණය CBI කේ කරන්න ඕන. හැබැයි අපිට ශේෂ්ත්‍ර අධාල කටයුතු අපි කිසිම බලපෑමකින් තොරව මේක කරගෙන යනවා. ඉතින් අඩුගානේ ජනන සැලැස්මකටවත් ඔබතුමාලට ඔබතුමාලගේ යෝජනා ඉදිරිපත් කර කර ඉන්නවරින් එතනින් එහාට මේක ගෙනියන්න පුළුවන් ද? කවුද කියන්නේ? ජන සැලැස්ම අනුමත කරන්නේත් අපි. ඒකට අවශ්‍ය උපදෙස් දෙන්නෙත් අපි. ඒතෝ එතනින් එතනින් එහාට මේ නොකරන්නේ ඇයි? නොකරන්නේ. දැන් මං ඊයේ මම හිතන්නේ අර ඔයාලගේ 300ට බැලුණා නම් ධම්මික බෙර මහත්මයා කියපු කතාවක්. ශාම්පූර් 600 නැති වුණාලු. නොරොච්චොලි 300 නැති වුණාලු. මේක නැති කරන්නේ කවුද? දේශපාලන අධිකාරිය. ඒක තමයි මං අහන්නේ. එතකොට ඉන්න ජනාධිපතිව කවුරු හරි ගිහිල්ලා අන්දලා කියනවා. අන්දලා කියනවා. ඒක එයාට හොඳට අඳගෙන කියනවා මේ 300 එපා කියලා. ඒක අවබෝධයක් නැති නිසා හා කියලා කරලා දානවා. ඒ අවබෝධයක් නැත්නම් අවබෝධ තියෙන මිනිස්සුන්ගෙන් අහලා කරන්න එපා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම කියන්නේ දේශපාලනඥයෝ වැඩි වෙන්නේ මේකයි. අපි කියමුකෝ දැන් මේකද එනර්ජිස් එක එනේ පවර් එනර්ජි දැම්ම මිනිස්ටර් කෙනෙක් අද. මෙයා එන්නේ වෙන මොකක් හරි පෝට්ෆෝලියෝ එකක් කරලා. හැබැයි අද ඇමතිකම අරගෙන රෑ නිදාගෙන හෙට උදේ නැගිට්ටාම මෙයා ඔක්කොම දේවල් දන්නවා. දැන් මහජන උපදෙස්දා කොමිසම තමයි නීතිය ප්‍රකාරව තියෙන්නේ රජයට විදුලිය පිළිබඳ උපදෙස් දෙන්න ඕන කියලා. කවුද අපි උපදෙස් දෙන්නේ? අපි දෙන ඇති වෙන්න උපදෙස්. ක්‍රමානුකූලව දෙනවා. අපි කැබිනට්ට උපදෙස් දෙනවා. අපි අනිත් අයට උපදෙස් දෙනවා. ඒ කිසි දෙයක් ගන්න නැතුව එයාලට හොඳේ කරනවා. ඒක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ. දැන් අපි ප්‍රොජෙක්ට් එකක් කරගෙන සම්පූර්ණයක සම්පූර්ණ අවුරුදු ගාණක් 10ක් තිස්සේ වැඩ කළා මේක පටන් ගන්න යනකොට දේශපාලනඥයා කියනවා මේක එපා කරන්න. එතකොට සම්ප්‍රේෂණ ලයින් සම්ප්‍රේෂණ පද්ධතියත් ඇදලා ඉවරයි. භාගයක් ඉන්වෙස්ට්මන්ට් එකත් ගිහිල්ලා. ඉතුරු කොටස දෙකක් කරන්න නැතුව නවත්තලා දානවා. රොච්චෝලේ චීන කම්පැනි ඇවිල්ලා මේ හතරවෙනි එක ගහන්න සම්පූර්ණ ලෑස්ති කරලා එග්‍රීමන්ට් එක සයින් කරලා ආවිල්ලා දේශපාලන අධිකාරිය කියනවා අපි මේ කරන්නේ නැහැ. ඔක්කොම ඉවරයි. ඒතකොට ප්‍රශ්නේ වෙන්නේ දැන් අපි නොරොච්චෝලේ එකක් වහලා තියෙනවා. ඒක තිබ්බනම් එහෙම අපිට මේ පැය තුන කපන්න ඕනේ නැහැ. ඒක මේකට වගේ කියන්න ඕනේ දේශපාලන අධිකාරිය. මෙයාලට තියෙන මෙයාලගේ තියෙන අඥානකම මිනිසු කියන අනාවෝදේ නිසා තමයි මොකද දේශපාලනය කියලා කියන්නේ එයාට දේශපාලනේ පුළුවන් ඇති කලමනාකරණේ බෑනේ. ඒ කියන්නේ දැන් ඇමතිතුමා ඇවිල්ලා අද ඇමති වුණාම එයාට කලමනාකරණේ පුළුවන් වෙනවද? බෑ. එයාට සබ්ජෙක්ට් පුළුවන් නේද? එයා ගන්න ඕනේ එක්ස්පර්ට්ස්ලා. දැන් මම එනකොට මෙතෙන් දෙන්නේ ඔක්කොම දේට අරගෙන එන්නේ හැම කෙනාගේ මහලා එන්නේ. මට ඕනේ මෙතන කියන්නේ මම. ඒ කියන්නේ මිනිසු කියන එක හරිනේ. හරි. මේ 225 අසමත්නේ. අසමත්නේ.